ජපන් සාහිත්‍ය පිළිබඳව ගෙනෙන නවවන වීඩියෝවේ මාතෘකාව වන්නේ හේයිකේ මොනෝගතරි. එහෙමත් නැත්නම් හේයිකේ පද්‍ය කතාන්දරයයි. වෙනද වගේම මේ හේයිකේ මොනෝගතරි පිළිබඳවත් හැඳින්වීම, අන්තර්ගතය සහ සුවිශේෂතා යන අනුමාතෘකාව ඔස්සේ සාකච්ඡා කරනවා.
කතා කරලා තියෙන ආකාරය හා සසඳලා බලන කල ගෙන්ජි වංශය පිළිබඳව විස්තර කරලා තියෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයකට. මිනාමතන යොෂිත්සුනේ විසින් නියෝජනය කරන ලබන ගෙන්ජි වංශය ක්‍රමයෙන් නැගී සිටින අතර මොහු ඉතාමත් උසස් ගතිගුණ වලින් යුක්ත වූ පුද්ගලයෙකු වෙනවා. ඔහු තම අතවැසියන් සමග පවා ඉතාමත් සුහඳව කටයුතු කළ බව තමයි සඳහන් වෙන්නේ. එම හේතුවෙන් මොහු ඉතා හොඳ නාමයක් හා ස්ථාවරත්වයක් ගොඩනගා ගන්නවා. පසු කාලයේදී ජපාන් නාට්‍ය ශාස්ත්‍රයේ පවා ඔහුට ලැබෙන්නේ අග්‍රගණ්‍ය ස්ථානයක්. දැන් අපි මේ ග්‍රන්ථයේහි තෙවන කොටසට යමු. එනම් තෙවන කොටසෙහි පැරණි පිළිවෙත් හා නව පිළිවෙත් අතර ගැටුම පිළිබඳව තමයි සඳහන් වෙන්නේ. හේෂි පවුලේ ප්‍රධානියා තමාට පක්ෂපාතී අධිරාජ්‍ය සේවකයෙකු හා සැදැහැවත් බෞද්ධයෙකු ලෙස හඳුන්වා දෙනු ලැබුවද ඔහු අධිරාජ්‍ය නීතිය හා බෞද්ධ වත්පිළිවෙත් උල්ලංඝනය කරපු අයෙක් වෙනවා. ඔහු අතින් නරාහි පිහිටි තෝදයිචි විහාර විනාශයට පත් වෙනවා. මෙහිදී ඔහුගේ විනාශයේ සිදුවන අතර නව පිළිවෙත් හා සදාචාරාත්මක ගතිගුණ වලින් යුත් රණශූර සමුරායි වංශයක් වන ගෙන්ජි පවුල නැගීම සිද්ධ වෙනවා. ඉතින් මේ ආකාරයට තමයි හෙයිකේ මොනගතරි ග්‍රන්ථයේ ගලා යාම සිද්ධ වන්නේ. දැන් අපි හෙයිකේ මොනගතරි සුවිශේෂිත මොනවද කියලා හඳුනා ගනිමු. මෙම හෙයිකේ කතාන්දරය සුවිශේෂී වන්නේ එම කතාන්දරය තුළින් බෞද්ධ දර්ශනීය නිරූපණය කිරීම හේතුවෙන්. එනම් බුදු දහමේ කර්මය පිළිබඳව ඉගැන්වීම මත පදනම්ව යමෙකුගේ වැරදි ක්‍රියාවන් සඳහා ප්‍රතිවිපාක ලැබෙන බව මෙම කතාව තුළින් මනාව පැහැදිලි කරලා තියෙනවා. හේෂි පවුලේ ප්‍රධානියාගේ පාප ක්‍රියාවලට දඬුවම් ලැබීම තුළින් එම වංශයේ විනාශය ආරම්භ වන බව තමයි කියවෙන්නේ. එනම් මෙම කෘතිය තුළින් බෞද්ධ චින්තනය ඉතාමත් තදින් අවධාරණය කරලා තියෙනවා. එහෙත් බුදුදහම ප්‍රචලිත කිරීමට මෙම කෘතිය රචනා බවක් නම් එයින් අදහස් කරන්නේ නැහැ. මෙම ග්‍රන්ථය බෞද්ධ දර්ශනය ඉස්මතු කරවන ග්‍රන්ථයක් යැයි අවධාරණය කිරීම සඳහා හොඳම නිදසුනක් ලෙස පහත කවිය ඉදිරිපත් කරන්න පුළුවන්. මෙම කවිය වකා එහෙමත් නැත්නම් ජපන් සාම්ප්‍රදායික කවියක් නොවන අතර බොහෝ දුරට මේ සමීප වන්නේ බටහිර කවියකට. මෙම කවිය තුළින් බොහෝ හොඳට බෞද්ධ දර්ශනය ස්මතු කරවලා තියෙනවා අපිට දැක ගන්න පුළුවන්. කියන් ශෝජන කනින කොයි ශෝග්‍යෝ මුජෝන හිබිකි අරි සරසෝජන හන නොයර ශෝජෝ හිත්සයින කොතවරියෝ අරවසු ඔගරෙරු හිතම හිසශි කරසු තදහරන යන යුමේන ගතශි තකෙකි මනම සුයිනිව හොරබින හිතයිනි කසෙනු මයන චිරිනි ඔනජි. මෙම කවිය සිංහල භාෂාවට පරිවර්තනය කළ එහි අදහස් වන්නේ මෙවැනි අදහසක්. ජේතවන විහාරයේ ගන්ටාරිනාදයෙන් ලොව සියල්ලෙහි අනිත්‍ය දෝංකාර දේ සල්ගස් දෙකෙහි පිපි මල්වල පැහැය සමෘතිය දිනක පිරිහෙන බව කියාදේ. උඩගුන් කිසිදා බොහෝ කල් නොඅජබේ වසත් රැයෙහි පෙනෙන සිහිනයක්සේ බලවතුන් අවසන විනාශයට පැමිණේ මාරුතය අභිමුව දුහුවිලි පදක්සේ. ඉතින් මේ ආකාරයට තමයි මෙම ග්‍රන්ථය තුළ බෞද්ධ දර්ශනය ඉස්මතු කරලා දක්වලා තියෙන්නේ. මෙලෙස බෞද්ධ දර්ශනය මත පදනම්ම හේෂි වංශයේ විනාශය පිළිබඳව රචනා වෙලා තියෙන මේ කෘතිය ජපන් සාහිත්‍යයේ ඉතාමත් විශිෂ්ට නිර්මාණයක් විදිහට තමයි සැලකෙන්නේ. ඉතින් අද දවසේ වීඩියෝව මම මේ විදිහට අවසන් කරනවා. ඔයාලා සියලු දෙනාටම සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.